తన పాడు మహారాజనవి అందరూ గుప్తాయ్ గుప్తాయ్ హరియట లెనక్ హరియట లెనక్ తమ్మే అపి ఈ రావేలాని ఆవి అపిడ ఎన్న బహ అపి రాండు ఇది దాని కరువలే కెవిన్ కుమార్ యావా అది కొదరు కరువలైన అది అది అపి హెడ్ యావు గివ్వా මෙන්න මේකට තමයි ඉතින් මම කිව්වේ මිහිපිට තියෙන දිව්‍ය ලෝකෙ කියලා. ඔයාලා හිතනවා ඇති මම මේ හැමදේම අතිශෝක්තියෙන් කියනවා කියලා. නෑ, ඇත්තටම ඉතින් මමත් හිටිය පුදුම වෙලා. අප්‍රිකන් රටක මෙන්න මේ වගේ ටිකක් ඈතට එනකොට මෙච්චර ලස්සන තැනක් සබහදාම මොන තරම් අපූර්වද කියලා මට හිතුණා. ඉතින් අර මම මගේ පහුගිය වීඩියෝ එකේ කිව්වා වගේ උණු වතුර ලිං වල නාන එක ශ්‍රී ලංකන් අපිට අරුමයක් නෙමෙයි. හැබැයි ඉතින් මේ වගේ ලස්සන පොකුණක් සම්පූර්ණයෙන්ම අපි නාන ගාන හොඳ කියන්නේ වතුරට බහැලා ස්විම් කරන්න පුළුවන් තරමේ හරිම ගාන උණු වතුර තමයි මේ සම්පූර්ණ තිබ්බේ. ඔයාලා වීඩියෝ එක ඉස්සරහට යන්න. එතකොට මේ වතුර බුබුලු දද දමා දම මේ නටනවා. හැබැයි ඉතින් ඒක අපිට නාන්න බැරි තරමේම රසණයක් නෙමෙයි. හැබැයි වැඩි වෙලාවක් ඉන්න නම් බැහැ වතුරේ. ඉතින් ඒ නිසා තමයි පාන්දර මං කිව්වනේ මේ හරි ගොඩාක් සීතලයි කියලා. ඉතින් මහා පාන්දර මෙතනට බැස්සහම නියමයි. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගන්න මං අර කිව්වා වගේ ගොඩක් කල් බලාගෙනම හිටපු දෙයක් මම. ඉතින් හරිම සතුටුයි. බලමු ඉතින් ඉස්සරහට ගිහිල්ලා දැන් මේ පේන අනිත් පැත්ත වතුර දිනව නේද? ඒවා හරිම සීතලයි, කකුල දාන්නවත් බෑ. පොකුණ පැත්ත සම්පූර්ණ උණුයි, මේ පැත්ත සීතලයි. එහෙනම් ඉතින් බලන්නකෝ මේ වීඩියෝ ටික. Run this side here. Yeah. Is even water? Megan, I'm Maru. Are the bubbles? Wow. Me, api hari do naana gaane. Oh, ekda. Okay. Me, thani kere very thee ni ada maru pirisin dui. Wow. Unna ilu? Are you happy? Yeah. Are you happy? Oye ki balu ada mu thame gaane avilla. අද දවසේ මම මෙතන උයන්නෙත් නෑ, කන්නෙත් නෑ, බොන්නෙත් නෑ. ඌ මේ කාන මාර ලස්සනයි. එන්න මෙතන දැම්මේ. It's one water this side. කෙවින්, පෙන්නන්න මට water bubbles එන තැන. කොහෙද? මෙන්න තියෙනවා. මේ සම්පූර්ණම උණු වතුර එන්නේ එහා පැත්තේ උණු වතුර නෙමෙයි. ඕ! අන්න මේ බලන්න. පුතා ඇවිද්දොත් ඒක නැති වෙලා යනවා. සැපේ ඉන්නේ නේ. මෙන්න මේ බලන්න මේ බුබුලු දානවා උණු වතුර. මේ උණු වතුර බුබුලු දැම්මට අපිට ඉන්න බැරි තරම් රස්නේ නැහැ. හරියටම අපි නාන ගානනේ. This is a bit hot. දුන් දානවා. ඔව්, ටිකක් උණුයි.
අපේ ට්‍රිප් එකේ මම වැඩියෙන්ම ආසාවෙන් ගත කරපු දවස් දෙක තමයි මේ. මොකද පරිසරයත් එක්ක තමයි අපි ජීවත් වුණේ. පේනවා ඇතිනේ මේ කැලෑවක් මැද්දේ වගේ තිබුණට හරිම ලස්සනට ආරක්ෂා සහිතව මේ හැමදේම ඒගොල්ලෝ පිළිවෙල කරලා තිබ්බා. ඉතින් මේ පොකුණේ උනත් වටේට රැට ස්විම් කරනවා නම් ලයිට්ස් දාලා ඒ හැම පහසුකම්ම තියෙනවා. ඇඳුම් මාරු කරන්න තැන් උනත් මෙතන තියෙනවා. ඉතින් දැන් අපේ කැම්පින් කරපු තැන ඉඳන් මෙතනට ඔයාලා දැක්කනේ චූටි දුරයි අපිට ඇවිදගෙන එන්න තිබ්බේ. ඉතින් එදා උදේ පාන්දර ඉඳන්ම අපි ගොඩාක් වෙලා මෙතනට වෙලා ඉතින් ස්විම් කර කර හිටියා. කට්ටිය ආවා ගියා. ඇත්තටම මෙතන හරිම බිසි ප්ලේස් එකක්. මං කියන්නේ මේක නිකන් හැංගිලා තියෙන තැනක් අපි හිතුවේ. නමුත් ඉතින් බලයි යනකොට අපි විතරයි ගිහි තිබ්බේ නැත්තේ. ඒ තරමට සෙනඟ මෙතනට යනවා. ගොඩාක් මං අර කිව්වාගේ විදේශිකයෝ. ඉතින් අපි පුළුවන් තරම් මෙතන ඉන්න තමයි වැඩි වෙලා ට්‍රයි කරේ. ඉතින් අපිට ගොඩාක් ලස්සන ෆැමිලි ටයිම් එකක් හම්බ වුණා. ඉතින් කට්ටියත් එක්ක කතා කර කර සෙල්ලම් කර කර ගොඩක් වෙලා හිටියා. කොහොම හරි උදේට මුකුත් කාලා තිබ්බෙත් නෑ. දැන් කට්ටිය ටික ටික බඩගිනිත් එනවා. අපි ඉතින් අද දවසේ මොන හරි මෙතන හදනවා කියලා තමයි කතා වුණේ. මොකද රෙස්ටුරන්ට් එකෙන් කැම කන්නේ එච්චර අපි කැමැත්තක් තිබ්බේ නැහැ. මොකද මේ දවස් ටිකේම අපි ඉතින් එක එක විකාර කෑමනේ කෑවේ. ඒකයි ඔන්න ඉතින් අපි කට්ටිය කතා වුණා. එහෙනම් අපි කිරිබත් හදමු කියලා. ඉතින් දැන් මේ වෙනකොට උදේ 10ට විතර ඇති. අපි පැය ගාණක් වතුරේ ඉඳලා ඔන්න ඇවිල්ලා බඩිකිනි කාර්යෝ දැන් දඩි බිඩි ගාලා උයනවා. මොකද්ද කරේ කිරි එක කඩන්න ගිහිල්ලා? So I thought it's normal milk and then I tasted some and it tastes bad. පොල් කිරි මේ. And then I just spat it out. ඒ අපේ කිරිබත් එකට පොල් කිරි ගෙනාවා අම්මි. වැලක් බැඳලා ගඟක් අයිනේ පොංචි හට් එකක් ගහලානේ. පොංචි හට් එකක් දාලා වැලක් බැඳලා මේ ගමනදි වෙච්ච හොඳම දේ තමයි අපේ පුතා පුදුම විදිහට අපිට උදව් කරනවා. මොනවද මයි පුතේ ගන්න ගියේ? වතුර හොයන්න ගියා. Thank you පුතේ. වතුර වතුර පොතා කීයක් ගත්තද? අනේ Thank you. බලන්න මං කිව්වා බොන්න වතුර නෑ වතුර හොයන් එන්න කියලා. අපේ පුතා ගියා වතුර හොයන් එන්න අපිට. වතුර ගැහුවා බිව. Thank you වැඩියෝ. වතුර මොකද බොල වතුර බෑග් එකේ කරගත්තේ? I was dragging it. මං හිතන්නේ බිම දිගේ දැන් ඇවිල්ලා. රෙදි හොදනවා. රෙදි වේනවා. බර වැඩනේ. ඕල් කඩනවා, රෙදි වනනවා. තමයි පයිප් කරනවා. හරි හරි හරි. ඉතුරු ටික එපා. අයියෝ අයියෝ. තප්පනවා. මම්මි වාර වලට ජැක් ගන්නවා. ආහා. ටයිම් අවුට් කරනවා. ඔව්. ඇයි? ඇයි ගෙවල් හදනවා? The dogs are so cute when they sleep. And that's why and also this cat is sleeping with the Labrador. Really? I need to deep a bit. සීතල වතුර හොඳටම. රාතනින් හොදන් රෙදි ගම කොල්ලා අඳු හොදනවා. ගම මොකද්ද? ගම කොල්ලා. ගම ගමේ කොල්ලෙක්. අගින් ගම කොල්ලා ඔයත් හොදන්නකෝ ඉතින්. හෙලෝ. Just above the water.
අපි හදපු කිරිබාත කිරිබාත එන්න මම කිරිබාත අඳුරු හින්දා තියෙන්නේ නැද්ද දන්නේ නියමයට ඇවිල්ලා තියෙනවා අසපාටයි සපාට කිරිබාත එතකොට ලුණු මිරිස් තියෙනවා අසපාට සුදු පාට ඔක්කොම තියෙනවා තව මාළු තියෙන ඇඹුල් තියලද දිස්ටි ඩීඩින් මේ නිය මහරදී වහන්න අපිට ලිඩ් ගන්න නැහැ මේකේ තමයි වහන්නේ ඩාං වෙලා ඩූම් වෙලා සමහර ඒවා අමතක වෙලා ඒ වුණාට ඉතින් ෂෙප් එකේ අපි අදගෙන යනවා තව මේකට අපි මොනවද ලුණු මිරිස් හරි එයා ලංකාවෙන් එනකොට අවුරුදු 4යි ඉතින් යාට ගොඩක් දේවල් ලංකාවේ අපි ගිය දිය ඇලි ඒ දේවල් මතක නැහැ. ඉතින් මේක නම් ඇත්තටම යාට හොඳ සතුටුදායක එක්ස්පීරියන්ස් එකක්. අපි ලුසාකවල ඉන්න ඉතින් උඩ තට්ටුවක පොළවත් නැහැ කොල්ලට. පව් ඉතින්. ඔන්න අද මිල්ක් රයිස් තියෙනවා, ලුණු මිරිස් තියෙනවා, මාළු ඇඹුල් තියල් තියෙනවා, දෙහි හදලා තියෙනවා, කෝපි අතන හදනවා සොසේජ් ඔව්ඔ ජාතික ආහාරය කෙවින්ගි කන්න ජීවිතයට ලැබිච්ච ලොකුම නිවාඩුවක් තමයි මේක. ඉතින් ලංකාවේ ඉන්නෝ වගේම හැඟීමක් තමයි මට නම් දැනුනේ. මොකද මම පුංචි කාලේ හැදුනෙත් පේනවානේ ගඟක් තියෙන ගෙදරක. ඉතින් මට මේ ගඟ කියන එක ගොඩාක් ළඟ දෙයක්. ඉතින් ගොඩාක් දේවල් මතක් වුණා. ඉස්සර කාලේ, පුංචි කාලේ, අයියයි මයි සෙල්ලම් කරපු හැටි, මේ හැම දෙයක්ම. ඉතින් අපිට මතක් වුණා, අපි කතා කරා. ඇත්තටම මේ වගේ ට්‍රිප් එකක් ගියහම අපිට වැඩියෙන්ම ලැබෙන දේ තමයි ෆැමිලි ටයිම් එක. අපි හරිම කාර්ය බහුලයි. සමහරලාට සමහර දවස්වලට අපි වට්සප් වලින් විතරයි අපේ අදහස් හුවමාරු කරගෙන තියෙන්නේ. ඉතින් එහෙම කාර්ය බහුල ජීවිතයක් ගත කරන අපිට මේ වගේ පරිසරයක ඉඳන් මෙහෙම කෑම වෙලක් කන්න හැම වෙච්ච එක ගැනත් හරිම සතුටුයි. ඉතින් එදා දවස අපි සම්පූර්ණයෙන්ම කරේ මේ හැම තැනම ඇවිදපු එක. ඉතින් ඇවිදලා ඉවර කරන්න බෑ, අපිට ඉවර කරන්න බැරුණා. අක්කර ගානක ලොකු ඉඩමක් මේක. ඉතින් උදේ ඉඳන්ම දවල් හවස් රෑ වෙනකන් අපි ඇවිද්දා. එහෙනම් ඉතින් ඔයාලත් යමු බලන්න මේවා. ගිරව් හිටියා. පස් කළු පාටයි. එහෙම නැතුනොත් මේ උල්පත් හින්දෙනව නේද? ඔව්නේ රස්නේ. සරප්පු දෙක පිටින් දාන්න එපා, මිනිස්සු නානවනේ. උණු වතුර ගන්නවා ඒගොල්ලෝනේ. අර බුබුලු බුබුලු නගින පෙන කටු අඩක් මේකේ පූල් එකක් තියෙනවා පුතේ, දැක්කද? මොකද්ද පූල් එකක් තියෙන්නේ? මේ බලන්නකෝ කෝපි. Hi friends, you'll see a sign. ඈ අපේ මේ කෝපි නේ නේද?
එහෙමද? මේ කෝපි ජාතිය ඔයාලා ගෙදර තියෙන කෝපි. කෝපි මල් නෑ. Spa lodge. Spa is that side. If you want, leave. Piano spa. What are you doing? I'm going to drop it. Well, you're here, so bye-bye. Hi, we dance for me. Spa, Remove your shoes. Oh, no. මම මේක. ඔක්ස්ෆර්ඩ් එකේ වෙනම දෙයක්. අනේ රිසෙප්ෂන් එකෙන් දාගන්න. ඔක්ස්ෆර්ඩ් ඔන්න කපිෂියා හොට් ස්ප්‍රින් වල මම කැමතිම අනිත් දේ තමයි මේක. කැම්පින් කරාට අපි හිටියේ ලස්සන ලොජ් එකකනේ. ඉතින් හැම පහසුකමක්ම මේකේ ඇතුලේ තිබ්බා. ස්පා එකක් තියෙනවා කියලා කලු තමයි දැකලා මට දුල දුල ඇවිල්ලා කිව්වේ. ඉතින් ඊට පස්සේ අපි ටක් කාලා ස්පා එකට ගිහිල්ලා අපොයින්ට්මන්ට් එකක් දාගත්තා. ඇත්තටම මාර රිලැක්ස් එකක් තමයි එකකින් හම්බුනේ. මොකෝ පහුගිය දවස් ටිකේම කඳු නැගලා වාහනවල ගිහිල්ලා බය වෙලා සතුටු වෙලා එක එක දෝලණය වෙච්ච දේවල් ජීවිතයේ දේවල් වලට මූණ දීපු ගමනක්නේ. ඉතින් අපි ගියේ. ඉතින් මේක ගොඩාක් හොඳ වෙලාවක් වුණා අපිට. ඉතින් කපිෂියා හොට් ස්පින් එනවනම් කට්ටිය අමතක කරන්න නැතුව ස්පා එකටත් යන්න. ඒගොල්ලොන්ගේ මිල ගණනුත් ටිකක් සාධාරණයි, ලුසාකවල තියෙන ගණන් වගේම තමයි. ඉතින් මේ ලස්සන උයන, මම මේකට උයන කියලා කියන්නම්, පුදුම ලස්සනයි. ඉතින් මේ හොට් ස්ප්‍රින් එක ලොජ් එක ඇතුලේ තියෙන ඔක්කොම විස්තර මට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න බැහැ. ලස්සන ෆාම් එකක් එහෙම තිබ්බා, එළවලු ලස්සනට වවලා. ඒ ටික මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් පෙන්වන්නම්. Cold? Asana. What's wrong? අද වීඩියෝ එක එහෙනම් මෙතනින් නවත්තනවා. කපිෂියා හොට් ස්ප්‍රින් වල තමයි අපි දැන් මේ ඉන්නේ. ඉතින් මෙතන ඉඳන් එහාට මොනවද උනේ කියලා බලන්න අපේ ඊළඟ වීඩියෝස් වලට බලන්නම් වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් එහෙනම් ඉක්මනටම ඔයාලව හම්බ වෙන්න බලාපොරොත්තුෙන් අපි ගිහින් එන්නම්. එහෙනම් මතකතු අපේ සබ්ස්ක්‍රයිබ් කරන්න, ලස්සන අප්‍රිකාව බලන්න. අපි යන මේ දුර ගමන ඕගොල්ලොත් යමු. නොදැක්ක ගොඩාක් දේවල් ඔයාලට දකින්න ලැබේවි. ඒවා ඔයාලට තව කෙනෙක් අතර බෙදාගන්න කැමති නම් ඉතින් අපේ වීඩියෝ ෂෙයා කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. කට්ටියම සතුටින් පරිස්සමින් ඉන්න, අලුත් වීඩියෝ එක ඉක්මනටම අරගෙන අපි ඔයාලා ගෙදර එනවා. හදිසි කෑමක් හදනවා, සැන්ඩ්විච් හදනවා.